එතනින් පසු අපි සුපුරුදු වසංගත තත්ත්වය පිළිබඳව කතා කරන්නට යන්නේ අයවැය කාරණේ අවසන් වුණාගෙන් පසු රජයට ජනතාවට සමස්ත රටටම එකම විදිහට බලපාන ඛේද වාචකයේ ඒ ඛේද වාචකයේ අතර විවිධ ප්‍රදේශවලින් විවිධ සිදුවීම් වාර්තා වෙනවා අපේ පිළිබඳව ඔබ දැනුවත් කරනවා ලංකාදීප ප්‍රධාන සිරස්තලය අටලුගම ගම්මානයේ පිළිබඳ දිගින් දිගටම විවිධ කතාවන් තිබුණා මේ කතාව අටලුගම පිළිබඳ තවත් ඛේද වාචකයක් මතු කරන්නේ අටලුගම 541කට කොරෝනා 2800කින් PCR වලට ආවේ 22යි බණ්ඩාරගම අටලුගම මාරාබ ග්‍රාම නිලධාරී වසමේ වෙසෙන 2800 දෙනෙකුට PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර තිබුණද ඒ සඳහා ඊයේ ඉදිරිපත් වූයේ 22 දෙනෙකු පමණක් බව බණ්ඩාරගම අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි ශ්‍රීමාලි අමරසිංහ මහත්මිය කියනවා ඒ ඇත්තටම ඛේදවාචකයක් PCR පරීක්ෂණ වලට ඉදිරිපත් නොවී සිටින තාක්කල් ඕනෑම කෙනෙක් නිරෝගී නමුත් PCR පරීක්ෂණයෙන් තමයි මේක තහවුරු වෙන්නේ ඇයි මෙහෙම PCR පරීක්ෂණ වලට ඉදිරිපත් නොවෙන්නේ ඒක පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙනවා කෙසේ වෙතත් අද දවසේදී සමස්තේ වාර්තාවට අප අවධානය යොමු කරන විටදී මේ මොහොතේදී බණ්ඩාරගම අටලුගම මාරාබ ග්‍රාම නිලධාරී වසම තුල සහ අපට ගම්මානවල කොරෝනා වෛරසය තදින්ම පැතිර යමින් තිබෙන නමුත් PCR පරීක්ෂණ සිදු කරවා ගැනීමට පිරිස ඉදිරිපත් නොවීම බරපතල ගැටලුවක් අටලුගම අල්ගසාලි මහවිද්‍යාලයේදී ඊයේ PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිගොස් පරීක්ෂණ 22ක් පමණක් සිදු කර තිබූ බවද සඳහන් කළා අටලුගම ග්‍රාම සේවා වසම් 7ක 15973ක් වෙසෙන අතර ඉන් 541 දෙනෙකු කොරෝනා ආසාදිත බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා